ඒ කාලේ නම් ග්‍රහලෝකාගාරයේ කිව්වහම කවුද නොදන්නේ. පුංචි කාලේ ඉස්කෝලෙන් ග්‍රහලෝකය බලන්න ඉක්කරගෙන යනවා. නමුත් ඒ කාලේ හරියට අවබෝධයක් නොතිබුණත් බලන්න කොයිතරම් අපූර්ව නිර්මාණයක්ද. හොඳයි අපි බලමු මේ ග්‍රහලෝකාගාරය කොහොමද නිර්මාණය වුණේ කියලා. 1965 අවුරුද්දේ ලංකා කාර්මික ප්‍රදර්ශනයක් කොළඹදී පවත්වන තීරණය කළා. මේ ප්‍රදර්ශනයේ තරඟයකට නැගෙනහිර ජර්මනි ඉදිරිපත් කරපු ප්‍රදර්ශන භාණ්ඩය තමයි මේ ග්‍රහලෝකාගාරය. හැබැයි ජර්මානුවන්ගේ ප්‍රදර්ශන භාණ්ඩය වුණාට මේක හැදුවේ සැලසුම් කළේ අපේ රටේ කොන්ක්‍රීට් වලින්. කොන්ක්‍රීට් වලින් වැඩ දාපු සුප්‍රකට කීර්තිමත් ඉංජිනේරුවරයෙකු ආචාර්ය ANS කුලසිංහ මහත්තයා. ඔය පීලි පීලි වගේ තියෙන වී හැඩේ කෑලි ඔක්කොම හැදුවේ බිම. එකෙන් එක උඩට උස්සලා පුරුද්දල සවි කරපු මේ ඉංජිනේරු විශ්වකර්ම වැඩේ කියන්නේ මේ ගොඩනැගිල්ලේ රාමුවක් නැත්නම් සැකිල්ලක් නැහැ. සමහර අතිපණ්ඩිතයෝ මේ වැඩේ කරන්න බෑ කියලා කුලසිංහ මහත්තයාට දොස් කියලා එයාට වරදිනතුරු බලන් ඉඳලා තිබුණා. දන්නවනේ ඉතින් කුලසිංහ මහත්තයා කියන්නේ විශ්වකර්ම වැඩවලට අති දක්ෂයි. අපේ රටේ තිබුණු සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩේ කෙරුවා. ඒ දවස්වල මේ වැඩේ කරන හැටි ෆොටෝ ටිකක් ආචාර්ය කුලසිංහ මහත්තයා ගැන කෙරුණු රූපහානි වාර්තා වැඩසටහනකත් දකින්නට අවස්ථාව ලැබුණා. නමුත් අද මේ පින්තූර ටික ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. ඒවා අන්තර්ජාලගත කරලා නැහැ. මේ අපූර්ව නිර්මාණය 1965 පෙබරවාරි 1 වෙනිදා විවෘත කෙරුණා. කාර්මික ප්‍රදර්ශනය ඉවර වුණාට පස්සේ මේ ගොඩනැගිල්ලත් අනිකුත් බඩු භාණ්ඩත් ලංකා රජය මිලදී ගත්තා. එදා ඉදන් මේ ග්‍රහලෝකාගාරය අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විශ්වය ගැන දැනුම බෙදලා දීලා තියෙනවා. අවුරුදු ගණනාවක් මේ ග්‍රහලෝකාගාරයේ අයිතිව තිබුණේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. 1994 දී ග්‍රහලෝකාගාරයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතට පැවරුණා. මේ ග්‍රහලෝකාගාරයේ තියෙන සුවිශේෂී අපූර්ව උපකරණය තමයි විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය. ඒ කියන්නේ කාල් සීස් යුනිවර්සල් ප්‍රොජෙක්ටර්. මේක අපි නැගෙනහිර ජර්මනියෙන් තමයි මිලදී ගත්තේ. ග්‍රහලෝකාගාරය ඇතුලේ ස්වභාවික අයුරින්ම කෘතිම අහසක් මවා පෙන්වන්න මේ යන්ත්‍රයට පුළුවන්. වොට් 1500ක බල්බේකින් යුක්ත විදුලි බුබුලක් හා කාච පද්ධතියක් මේ යන්ත්‍රයේ තියෙනවා. යන්ත්‍රයේ ෂඩාස්කාර කොටසේ තරු සිතියම සටහන්ව තියෙනවා. මේ ප්‍රොජෙක්ටරේ විශේෂත්වය වන්නේ දිශාවන් තුනකට භ්‍රමණය කරන්න පුළුවන් වීම. පොළවේ අක්ෂයට සමාන්තරව භ්‍රමණය කළාම ආකාශ වස්තුන් දෛනිකව දිස්වන අයුරු බලා ගන්න පුළුවන්. යන්ත්‍රයේ නැගෙනහිර බටහිර දිශාවන්ට භ්‍රමණය කළාම ලෝකයේ ඕනම තැනක ඉඳන් අහස එහෙම නැත්නම් විශ්වය පෙනෙන හැටි බලා ගන්නත් පුළුවන්. කොළඹදී අපි දකින රාත්‍රියේ අහසත් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිට බලා ගන්න පුළුවන් අහසත් එකම මොහොතේදී පෙන්වනවා. මේ යන්ත්‍රයට අමතරව ජපන් ආධාර යටතේ ලැබුණු කෝටි 3ක් විතර වටිනා උපකරණවලිනුත් අහසේ අපූර්ව දර්ශන රාශියක් දැක බලා ගන්න පුළුවන්. ග්‍රහලෝකාගාරය ගැන විස්තර කිව්වාට තියෙන තැන කිව්වේ නෑනේ. මේක තියෙන්නේ කොළඹ හත ස්ටැන්ලි විජේසුන්දර මාවතේ. කොළම්පුරේ විශ්වවිද්‍යාලේ ගාව කිව්වොත් හරි. ග්‍රහලෝකාගාරය තුල ආසන 570ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ග්‍රහලෝකාගාරය ආශ්‍රිතව තාරකා විද්‍යා සංගම් කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. ජපානයෙන් ලැබුණු ආධාර යටතේ ජංගම ග්‍රහලෝකාගාරයක්ද අපිට තියෙනවා. ඒකට හුලම්පුරවල ගත්තාම පන්ති කාමරයක් තරමට විශාලයි. ඒ නිසා ඕනෑම දුර බැහැර ප්‍රදේශයකට ජංගම ග්‍රහලෝකාගාරය අරගෙන යන්නත් පුළුවන්. මතක තියාගන්න ග්‍රහලෝකාගාරයේ දර්ශන පෙන්වන්නේ දවසකට දෙවරක් පමණයි. ආසන 570ක් තිබුණත් ගොඩක් පාසල් වලින් සක්වලේ සවාරියක් යන්නේ නැන නිසා තරමක තදබදයක්ද පවතිනවා. ඉරිදා සඳුදාහා රජයේ නිවාඩු දවස් හැරෙන්නට අනික් ඕනම දවසක උදේ 10ටයි හවස 2ටයි දර්ශන පෙන්වනවා. ලෝකයේ අනෙකුත් ග්‍රහලෝකාගාරයන් එක්ක බැලුවොත් අපේ ග්‍රහලෝකාගාරයට තාක්ෂණය එකතු වන්නේ අඩුවෙන් තමයි. අලුත් උපකරණ ආදීන් පරිපූර්ණ නොවුනත් අපිට තව තවත් විශ්වය ගැන දැනුමෙන් සන්නද්ධ වෙන්න නම් පුළුවන්. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. අමතක කරන්න එපා. Subscribe කරන්න. Studio Jaa.